ඉතින් ලෝක කුසලානවල ඉවරයක් නැති බවක් තමයි ඉතින් අපිට පේන්නේ. මොකද අපි දන්නවා දැන් 2021 විතර ඉඳලා එක දිගට ලෝක කුසලාන, ආසියානු කුසලාන, 19-15 ලෝක කුසලාන, 20-20 ලෝක කුසලාන, එක් දින ලෝක කුසලාන, හැම ලෝක කුසලානයක්ම තියෙනවා. ඉතින් ඔන්න ආයෙත් එක් දින ලෝක කුසලානේ ඉවර වුණාම තව ලෝක කුසලානයක් එන්නට තියෙනවා 2024දී. 24දී එකක් නෙමෙයි දෙකක් තියෙනවා. යෝන් ලෝක කුසලානෙකුත් තියෙනවා, 20-20 ලෝක කුසලානෙකුත් තියෙනවා. ඉතින් යෝන් ලෝක කුසලානේ ඉතාම වැදගත් වෙනවා අපිට ශ්‍රී ලංකාවට. මොකද මේක පැවැත්වෙන්නේ කලකට පස්සේ ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළවෙනි අවස්ථාව වසර ගණනාවකට පස්සේ. ඉතින් 2024 යෝන් ලෝක කුසලානය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී තරඟ කාලසටහන ICCA විසින් නිකුත් කරනු ලැබුවා. ඒ 22 වෙනිදා නිල වශයෙන් කාලසටහන නිකුත් කළේ. තරඟාවලිය ජනවාරි 13 වෙනිදා ඉඳලා පෙබරවාරි 4 වෙනිදා දක්වා මෙම ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඉතින් 15 වෙනිවරට පැවැත්වෙන යෝන් ලෝක කුසලාන තරඟාවලිය සඳහා කොළඹ පිහිටි ක්‍රීඩාංගන 5ක් යොදාගෙන තිබෙන බව තමයි ICCA සඳහන් කරන්නේ. එතකොට කොළඹ විතරයි මේ යෝන් ලෝක කුසලානය පැවැත්වෙන්නේ. තරඟාවලියට තරඟ 41ක් ඇතුළත් අතර අවසන් මහා තරඟයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තියෙනවා. තරඟාවලියේ සමාරම්භක තරඟයේ සත්කාරක ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි. තරඟාවලි සඳහා රටවල් 16ක් ක්‍රීඩා කරනවා. පිසරා ඕවල්, CCC, NCC, SSC, ආර් ප්‍රේමදාස කියන ක්‍රීඩාංගනවලදී තමයි මේ තරඟ පැවැත්වීමට නියමිතව තියෙන්නේ. මූලික වටේ තරඟවලින් අනතුරුව ජනවාරි 24 වෙනිදා සිට සුපිරි 6 වටේ තරඟ පැවැත්වීමට නියමිතව තියෙනවා. අනතුරුව අවසන් පූර්ව වටේ තරඟ පවත්වා අවසන් තරඟය පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව, බංග්ලාදේශ, අයර්ලන්තය, ඇමරිකාව ඒ කාණ්ඩයටත්, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය, කොදෙව් සහ ස්කොට්ලන්තය බී කාණ්ඩයටත්, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, නැමීබියාව සී කාණ්ඩයටත්, අෆ්ගනිස්තානය, පකිස්තානය, නවසීලන්තය සහ නේපාලය ඩී කාණ්ඩයටත් ඇතුළත්ව තියෙනවා. තරඟාවලි ආරම්භ වීමට පෙර සියලුම කණ්ඩායම් පුහුණු තරඟ දෙක බැගින් පැවැත්වීමට නියමිතයි. ඒවා ජනවාරි 7 ආරම්භ වීමට නියමිතයි. 11 වෙනිදා දක්වා ඒ පුහුණු තරඟ තියෙනවා. ඒකත් විශේෂත්වයක්. එතකොට යෝන් ලෝක කුසලානය ආරම්භ වන්නේ ජනවාරි 7 කියලා අපිට ඕනම් කියන්නට පුළුවන්. ඉතින් අවසාන වරට ශ්‍රී ලංකාවේදී යෝන් ලෝක කුසලානයක් පවත්වලා තියෙන්නේ 2006 වසරේදී. ඒකත් කියන්නට ඕනේ. එතකොට අවුරුදු 20කට විතර ආසන්න කාලයකට පස්සේ තමයි අපිට ආයෙත් යෝන් ලෝක කුසලානයක් හම්බෙලා තියෙන්නේ. ඒක විශේෂිත අවස්ථාවක්. ඉතින් ශ්‍රී ලංකාවට මෙවැනි දැවැන්ත තරඟාවලි පැමිණීම ඉතාම වැදගත් වෙනවා. මොකද ලෝකයටම යනවා අපේ රට ගැන, අපේ ක්‍රීඩාව ගැන ගොඩක් දේවල්, ගොඩක් වාසි හම්බ වෙනවා. ඒක ඉතාමත් හොඳයි. මොකද මෙතනම රටවල් 16ක් ඉන්නවා යෝන් ලෝක කුසලානය ක්‍රීඩා කරන. ඉතින් ඒ අනිවාර්යෙන්ම ඒ රටවල් 16 අවධානයෙන් ඉන්නේ. වෙන රටවල් නැති වුණත් මේ ලෝක කුසලානය ගැන. එතකොට ඒක ශ්‍රී ලංකාවේ තියෙන එක අපේ රටට නැත්නම් රටේ අවධානය ගැනීමට ඉතාමත් හොඳ අවස්ථාවක් බවටත් පත් වෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.